ඊ රාත්‍රයේ මෛත්‍රපාල සිරිසෙන මහත්මේසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව. ඒතර පහ කැඳවනවා කියලා රාජපක්ෂ මහත්මයා කිව්වා. හත කැඳවනවායි කියලා මෛත්‍රපාල සිරිසෙන මහත්මයා තනායකවරයාට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරා. නමුත් ගැසට් නිවේදනය අස්සන් කොට තිබෙන්නේ 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න. එයන් කවරක්වත් නිසා නෙවෙයි. ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් කළු සල්ලි ඒ වගේම වරදාන වරප්‍රසාද මුදා හැරලා 113 හදාගැනීමේ අභිප්‍රායන් තමයි මේ ප්‍රයත්න දියත් කරලා තිබෙන්නේ. ඔවුන් එක වෙලාවකදී අපේක්ෂා කරන 5 වෙනිදා වෙනකොට මේක හදාගන්න පුළුවන් කියලා. නමුත් සිදුවේ 5 වෙනිදාත් මේක හදාගන්න බැරි බව. ඊට පස්සේ ඔවුන් අපේක්ෂා කරන 7 වෙනිදා වෙනකොට මේක හදාගන්න පුළුවන් කියලා නැවත කල් දැමීමක් සිදු කරන ලැබුවේ 7 වෙනිදාත් මෙය සකස් කරගැනීමට නොහැකි බව. 14 කියන දිනේ යොදලා තිබෙන්නේ ඔවුන්ගේ ඔවුන් පසුගිය කාලේ උපයා ගන්න ලද කළු ධනය ආණ්ඩුවක තිබෙන වගකීම් සහ තනතුරු අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍ය ධූර සංස්ථාවල සභාපතිතුරු මේ ආදී සියල්ල වෙන්දේසීදා අලවි කොට 113 සකස් කරගැනීම සඳහා තමයි මේ කාලය දීර්ඝ කරලා තිබෙන්නේ. එනිසා කථානායකවරයාට අපි නිශ්චිත වශයෙන් දැනුම් දී තිබෙන අපේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඉතාමත් කුමන්ත්‍රණකාර ලෙස තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුව කල් දාලා තිබෙන්නේ. එනිසා තවදුරටත් අපේ රටේ ජනතාවගේ ජනවරම ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීම කිසිවක් අදාළ නොවී කළු සල්ලි වලට වරදාන වරප්‍රසාද වලට ආණ්ඩු පිහිටවන්න පුළුවන් කියන සංඥාව තමයි මෛත්‍රීපාල සිරිසෙන මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ රටට ඉදිරිපත් කරමින් තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා ඔහුට ලිඛිතව දැනුම් දී තිබෙනවා. එනිසා අපේ පළමු අරගලය තමයි කථානායකවරයා තමන්ට ලැබී තිබෙන බලතලවට අනුරූප වන පරිදි මේ පාර්ලිමේන්තුවම කැඳවිය යුතුයි. දේශපාලන ව්‍යාපාරයකට අපි කවර වර්ගයේ හුකුමන්ත්‍රණ හරහා දේශපාලන කුමන්ත්‍රණ වෙන්න පුළුවන්, ඒවා ව්‍යවස්ථාන කුමන්ත්‍රණ වෙන්න පුළුවන්, ඒවා හමුදාමේ කුමන්ත්‍රණ වෙන්න පුළුවන්, මොනාකාර කුමන කුමන්ත්‍රණයකින්වත් පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් පරාජයට පත් කළ යුතු කියන ස්ථාවරය අපි ඉන්නේ. එනිසා පසුගිය සිකුරාදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය. එනිසා මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුයි. මේ පරාජයට පත් කිරීම සඳහා ලැබෙන අවස්ථාව කුමක්ද? ඒ ඕනෑම අවස්ථාවකදී අපි මේ පරාජයට පත් කරන්න සූදානම්. අපි මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළේ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයක් තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයට අපි නායකත්ව දෙන සූදානම්. මොකද කථානායකවරයා තමන්ගේ නිවේදනයේ නිශ්චිත ලෙස ප්‍රකාශ කර තිබෙනවා මේ නව වෙනස් කිරීම ඔහු පිළිගන්නේ නැති බව. විවස්ථාවට අනුරූපී වන පරිදි මේ නව වෙනස්කම් සූදානම් පිළිගන්නේ තුමා සූදානම් නැති බව අද ප්‍රකාශයට පත් කළා. මේක ඉතාමත් හොඳ දිගු පියවරක්. මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පැත්තෙන් ගත හැකි හොඳ ප්‍රබල තීරණයකට කථානායකතුමාද එළඹිලා තිබුණේ පිළිබඳ අපි ඌට ඉස්සුතුන්ත වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව කැඳවුවාට පසුව මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා ලැබෙන්නේ කුමන අවස්ථාවක්ද? ඒ ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ මේ පරාජයට පත් කරන ලෑස්ති. පළමු කොටම ජනාධිපතිවරයා විසින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන හඳුන්වා දෙන කතාවක් කරනවා. ඒ කතාව පරාජයට පත් කොට මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න අපි ලෑස්ති. ඒ සඳහා අපි බෙදුම ඡන්දයක් ඉල්ලා සිටින සූදානම්. ඒ වගේම මේ පත්වීමේ ක්‍රියාදාමයට එරෙහිව ඒ පත් කළද කණ්ඩායමට එරෙහිව ඒ විවස්ථාව බෙදලා තිබෙන යම් යෝජනාවක් එනවා නම් ඒ යෝජනාවට ඒ විවස්ථාව විරෝධී මේ පත් කිරීම විරෝධී මේ පත් කිරීම අපි පිළිගන්නේ නැහැ කියන යෝජනාව කොටුවත් අපි පාර්ලිමේන්තුවේ සහාය දෙන සූදානම්. ඒ වගේම එළබෙන අයවැය ලේඛනයේදී තමන්ගේ යටි දේශපාලන කුමන්ත්‍රණය වසා ගැනීම සඳහා කරන ආලවට්ටම්. එසේ එවැනි අයවැය ලේඛන ඉවමනා වෙනුවෙන් ගෙන අයවැය ලේඛනයක් වුණත් පාර්ලිමේන්තුවට පරාජයට පත් කරන්න අපි සූදානම්. එසේ ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය පාරෙදි පාර්ලිමේන්තුවේදී වෙනත් ඕනෑම තැනකදී මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා අපි ඉදිරියට සූදානම්. එනිසා නැවත වතාවක් අපි ඉල්ලා සිටින කථානායකතුමාගෙන් ඔබතුමා ඉන්න ස්ථාවරය මත පදනම් දැන් පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න ලැබෙන්නේ කුමන අවස්ථාවක්ද? ඒ ඕනෑම අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණ 6 දෙනා කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ දිශාවෙන් ඡන්ද ප්‍රකාශ කරන්න අපි සූදානම්. එකක් අයවැය ලේඛනය. ඒතකොට අපි හැමදාමත් මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිකුත් කරන අයවැය ලේඛනයට විරුද්ධව අපි ඡන්ද දීලා තිබෙනවා. අපි ඒකට ඡන්ද දෙන්න ලෑස්ති. මහින්ද එක සැරයක්වත් දීලා නැහැ. ඒ වගේ විශ්වාස බංග රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහි ඉදිරිපත් විශ්වාස බංගෙදි රවි කරුණායකට එරෙහි ඉදිරිපත් විශ්වාස බංගෙදි හැම විශ්වාස බංගයකට අපි සහාය ලබා දී තිබෙනවා. එනිසා මේ පාලනයට එරෙහිව අපි පිළිගන්නේ නැහැ තාමත් විශ්වාස බංගයක් ගිරකොට මේ පාලනය පිළි අරගෙන ඉවරයි. නමුත් විශ්වාස බංග වෙන යෝජනාවක් එනවා නම් මේ විවස්ථාවට විරෝධී පත්කිරීම පිළිබඳ ප්‍රශ්න කරන යෝජනාවක් එනවා නම් ඒකටත් අපි සහාය දෙන්න සූදානම්. නමුත් කවුද අගමැති කාටද මේ පුතු හිමි වූත්තේ වගේ ඡන්දයක් එනවා නම්
ඒගොල්ලෝ ඕන කෙනෙක් ඉපුටි වාඩිවීම සඳහා ඡන්ද විමස ගන්න එක අපිට අදාළ නැහැ. කාට හරි අමතර විශ්වාසයක් පළ කරන්න ඕන, කාට හරි අමතර විශ්වාස භංග වීමක් කරන්න අපි සූදානම්. නමුත් අපි සූදානම් මේ විවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී බලය අත්පත් කර ගැනීම පරාජයටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වෙන යෝජනාවක් කෙනෙකු සූදානම්. ඒක වෙන එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. අපි ඇති වෙන දේශපාලන තත්ත්වයන් ගැන කල්පනා කරපුවොත් අපිට කියන්න පුළුවන්. අපි කියන්නේ ලෑස්තිද? මේ වගේ ඕනෑම විදියකට මේ කුමන්ත්‍රණ පරාජයටපත් කරන්න අපි සූදානම්.